මුළු රටටම අයිතියක් වෙලා තියෙන ඡන්ද අයිතිය මේ පාදල රනිල් ප්‍රමුඛ ආණ්ඩුව විසින් කල් දාන්න උත්සාහ කරනවා. ඉතාම පැහැදිලි. මේක මුදල් නැති නිසා හෝ වෙනම හේතුවක් නිසා නෙමෙයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. සමීක්ෂණ එක පිට එක වාර්තා කරන්නේ මාලිමාව මුළු රටේම 70%කින් 80%කින් ජයග්‍රහණය කරන බව. මේ තත්ත්වය දන්නා වූ රනිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු සමස්ත හොර නඩයම ඓතිහාසික බලපෑරලියක් අතලගෙන බව උන් දන්නවා. ඔවුන් හිතා ඉන්නේ උන්ගේ උරුමයෙන් ලැබෙන උන්ගේ පාලන බලය ඔවුන්ට මැරෙනකල් තියෙන්න ඕනේ කියලා. අන්න ඔය හේතුව හින්දා තමයි මේ කට්ටියගේ ඇඳුම් වල දැන් සුළුදිය පහ වෙලා තියෙන්නේ. හේතුව දන්නවා මාර්තු 9 බලය නැතිවයි කියන කාරණාව. අපි කියන්නේ මෙච්චරයි. මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජනතා මතයක් නැති නිකම්ම නිකම් පුස්සෙක්. එයා ඡන්දෙට බලන එක සාධාරණයි. ඉල්ලපු ඡන්දෙනුත් අපට නැතුව පැරදිලා ගෝඨාභය විසින් පොහොට්ටු 134ක් විසින් ගෝඨාභයලව ආරක්ෂා කරන රාජපක්ෂව ආරක්ෂා කරන දාපු මිනිහෙක්. මේ මිනිහට ඡන්දෙපා කියන එක හරි. බල්ලෝ නාන්න අකමැති. ඒ වතුරට අකමැත්ත. ඒ වුණාට ගඳ ගහනවා නෑවුවේ නැත්තම්. ඒ හින්දා රනිල් වික්‍රමසිංහත් ඒ බල්ල වගේ බලෙන් හරි හදන් ගිහිල්ලා අපි සියලුම ක්‍රියාමාර්ග අරගෙන මේ මැතිවරණය ජනතාව වෙනුවෙන් ජයග්‍රහණය කරනවා. අපි ඉල්ලා සිටිනවා ජනතාවගේ මෙන්න මේ දේ. මේක ජාතික ජනබලයේ තනි අරගලයක් වෙන්න බෑ. මේක මහජන අරගලයක් විය යුතුයි. තවත් දරුවා බඩගින්නේ කන්න නැති රකල් ඉඳලා ඉස්කෝල යන්න නැති රකල් ඉඳලා ඉස්පිරිතාල බෙහෙත් නැති රකල් ඉඳලා තව මොනවටද ඔයගොල්ලෝ ගෙවල් ඉඳන් බලාගෙන ඉන්නේ? එළියට එන්න මේ හොරු ටික පන්නන්න. මා දන්නවා ඔබලා දැනටවත් මාලිමාවට කතර ගහන්න තීන්දුව කරලා ඉවරයි. නමුත් ඒ මදි. මේ ඡන්දය දිනා ගන්න සියලුම ප්‍රජාතාන්ත්‍රික නීති ක්‍රියාමාර්ග වලට අපි ජාතික ජනබලයේ වශයෙන් අවතීර්ණ වෙනවා. ඔබලත් යට සහාය දෙන්න අපි ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලත් උසාවිය තුලත් පාරෙත් මේ රනිල් කියන අසමත් ජාතිය සමග බය නැතුව සටන් වදින බව පැහැදිලිව අපේ ජනතාවට කියන්නට ඕන.